කොහමද ඔයාලට World and Life NMLIN channel එකට ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් තවත් ඔන්න vacancy එකක් අරගෙන තමයි අදත් ආවේ. ඉතින් ඔන්න අපේ channel එකත් එක්ක එකතුලා ඉන්නවට නම් vacancy එකක් දැම්ම ගමන් දැනගන්න පුළුවන්. ඒ නිසා දිගටම මතකන එකතුලා ඉන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න. බලමු අද මොකද අපිට තියෙන vacancy එක කියලා. හරි. මේ vacancy එකක් දාලා තියෙන්නේ පෙරදෙන university එකකින් කලින් මම Vacancies දෙකක් විතර කරා රුහුණු විශ්වවිද්‍යාලෙන් දාපු. ඉතින් මේක නම් පෙරදිනි විශ්වවිද්‍යාලෙන් දාපු එකක්. ඒත් වගේම විශේෂත්වයක් තියෙනවා. ඉතින් අද vacancies තුනක් තියෙනවා ඒගොල්ලෝ දාලා. post තුනක් තියෙනවා. ඉතින් මේ post තුනම ඉල්ලන්නේ female අයව. ඉතින් බලමු මොනවාද post කියලා. ඔන්න කාන්තා පාර්ශ්වයට වැඩි ඉඩක් තියෙන අවස්ථාවක් තමයි අද vacancies වල තියෙන. අපි බලමු මොනවාද මේ ඉල්ලන්නේ කියලා. හරි. ඉතින් post එක ඉස්සලාම දාලා තියෙන post එක තමයි headmistress post එක. අමතක කරන්න මම ඉස්සලාම මේ පෙරදිනේ campus එකේ මේ ඉල්ලන්නේ ඒගොල්ලෝගේ preschool and day care center එකට තමයි ඒගොල්ලෝ මේ vacancies දාලා තියෙන්නේ. ඒකට තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා පළවෙනිම ඒගොල්ලෝ දාලා තියෙන vacancy එක තමයි headmistress කෙනෙක්ව තමයි ඒගොල්ලෝ හොයන්නේ. ඉතින් එයාට තියෙන සුසුකම් මොනවාද කියලා බලමු. ඉතින් ඔයා O level pass වෙලා තියෙනුනේ දෙපාරකට නොවැඩි වෙන්න ඕන. ඔයා පෙනීලා තියෙන වාර ගාන දෙපාරකට නොවැඩිව පෙනීලා තියෙන වාර ගාන ඇතුළුව මේ දේවල් ලැබලා තියෙනවා. ඒ කියන්නේ ඔයා O level වලට S6ක් අඩුම වශයෙන් S6ක් තියෙන්න ඕනේ C3කුත් එක්ක. එහෙම පාස් වෙලා තියෙනෝනේ දෙපාරකට වැඩිය පෙනී හිටින් නැතුව විභාගෙට. ඉතින් ඒ C3 ඇතුලේ ඉංග්‍රීසි වලට සහ මැත්ස් වලටත් ඒගොල්ලෝ C එකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒව තමයි ඕලෙවල් වලින් බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ඒගොල්ලෝ ඉල්ලනවා ඩිප්ලෝමා එකක් හරි higher diploma එකක් හරි ඔයා preschool education ගැන ඉගෙන ගත්ත recognized university එකකින් ගත්ත එකක් වෙන්නත් ඕන. ඒ වගේම තව ඒගොල්ලෝ ඉල්ලනවා ඔයා අඩුම තරමේ working experience ඉල්ලනවා. ඔයාගේ experience තියෙනවනේ 8 අවුරුදු 3කවත් experience එකක් තියෙනෝනේ. හැබැයි ඒකත් recognized preschool එකකින් හරි day care center එකකින් හරි ගත්ත එකක් වෙන්න ඕනේ. ඉතින් ඒව තමයි ඔයාලා සුසුකම් විදිහට සලකලා තියෙන්නේ. ඔන්න ඒ සුසුකම් තියෙනවා නම් ඔන්න ආට පුළුවන් apply කරන්න. ඉතින් සැලරි පිළිබඳව මේක සඳහනක් තියෙනවා. ඉතින් ඔන්න ඒ වාට පුළුවන් අධ්‍යයනය කරන්න. අපි යන් ඊළඟට තියෙන post එකට. ඉතින් ඊළඟට ඉල්ලන්නේ teacher කෙනෙක්. teachers ලව තමයි ඉල්ලන්නේ. මේකත් contract based තමයි යන්නේ. වගේම කාන්තාවන් තමයි ඉල්ලන්නේ. බලමු නේද ඉල්ලන qualifications කියලා. ඉතින් මේ යන්නේ දෙවෙනි post එකට. දෙවෙනි post එක teacher post එකක්. ඉතින් මේකෙත් ඉල්ලනවා දෙපාරකට නොවැඩි සංඛ්‍යාවකට තමයි විභාගෙට ඉඳගෙන තියෙන පුළුවන් වලවල විභාගෙට. ඉතින් ඒගොල්ලො සඳහන් කරනවා S6ක් සහ C3ක්. S6කින් අඩුම ඔයා සබ්ජෙක්ට් 6ක් පාස් වෙලා තියෙනවනේ C3කුත් එක්ක. ඉතින් ඒ C වලින් දෙකක් ඉංග්‍රීසි සහ මැත්ස් වලට වෙන්න ඕනේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා ඔයා ගත්ත සර්ටිෆිකේට් එකක් මොකක් හරි ප්‍රී ස්කූල් එඩියුකේෂන් සම්බන්ධව රෙකග්නයිස් යුනිවර්සිටි එකකින් ගත්ත එකක්. ඒ වගේම වර්කින් එක්ස්පීරියන්ස් අවුරුදු 3ක ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒකත් රෙකග්නයිස් ප්‍රී ස්කූල් එකකින් හරි දෙහි කෑ සෙන්ටර් එකකින් හරි වෙන්න ඕනේ වගේ එක්ස්පීරියන්ස් එක අරන් තියෙන්නේ. හරි. ඒක තමයි ඒ පෝස්ට් එකට අදාළව ඉල්ලන සුසුකම්. ඉතින් අපි බලමු එහෙනම් තව පෝස්ට් එකක් තියෙනවා කියන්නේ ඒ පෝස්ට් එකත් මොකද්ද කියලා. මේ පෝස්ට් එකද වැටුප් සම්බන්ධව සඳහන් වෙනවා. ඔයාලට පුළුවන් ඒවත් දිනේ කියලා බලන්න. හරි. ඊළඟ පෝස්ට් එක assistant පෝස්ට් එකක් තමයි මේ ඉල්ලන්නේ. ඉතින් මේකත් ඉතින් සුපුරුදු පද මම මුලදී මතක් කරා වගේ කාන්තාවන්ටම තමයි දීලා තියෙන අවස්ථාව. ඉතින් qualifications විදිහට සඳහන් වෙන්නේ ඔයා දෙවරකට වැඩිය පෙනී සිටින් නැතුව ලබාගත් පාස් වෙලා තියෙන ඕනි සබ්ජෙක්ට් 6ක්. ඊට අමතරව ඉල්ලනවා අවුරුදු 3ක working experience. එච්චර තමයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් හොඳ සැලරි එකකුත් දාලා තියෙනවා, allowances දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් බලන්න. ඉතින් select කරගන්න විදිහට ඒගොල්ලෝ දාලා තියෙනවා මේ post තුනටම select කරගන්න විදිහට දාලා තියෙනවා interview එකකින්. ඒගොල්ලෝ select කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා.
එවගේම ඒජ් ලිමිට් එකක් දීලා තියෙනවා ඒකත් පෝස්ට් 3ටම අදාළව අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර වෙන්න ඕනි මේ දැන්වීමේ ක්ලෝසින් ඩේට් එක දවස වෙද්දි ඔන්න 18ත් 45ත් අතර වාර තව මේ අවස්ථාව තියෙන්නේ ඒ වගේම තමයි මේක කොන්ත්‍රාක්ට් බේස්ඩ් කියලා කිව්වා ඉතින් අවුරුද්දක කොන්ත්‍රාක්ට් කාලෙකට තමයි බඳවාගෙන මෙතන බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ පිළිබඳව තවස්තර තියෙනවා අර පුළුවන් කියවලා බලන්න තව ජෙනරල් නෝට් එකක් කියදෙන එකත් කියවලා බලන්න මම වීඩියෝ එක දිග වැඩි වෙන නිසා ඒක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ හරි අපි බලමු කොහොමද මේකට එනක් අප්ලයි කරන්න කියලා අප්ලයි කරන විදිහ කියලා ඒගොල්ලෝ දීලා තියෙන ඔයාගේ CV එකක් ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එකේ এডুকেෂනල් සර්ටිෆිකේට්ස් වල ඒ වගේම ඊට අදාළ ඔයාගේ සුසුකම් සහතිකම් සුසුකම් සහ වර්කින් එක්ස්පීරියන්ස් සහතික කරන්න පුළුවන් සහතික පත්වල කොපීසුත් එක්ක ලිපි ලේඛනවල කොපීසුත් එක්ක ඒගොල්ලන්ට රෙජිස්ටර් පෝස්ට් එවන්න කියලා තමයි දාලා තියෙන්නේ සීනියර් ඇසිස්ටන්ට් රෙජිස්ටර් කෝඕපරේට් මැනේජ්මන්ට් ඩිවිෂන් යුනිවර්සිටි ඔෆ් පේරාදෙනිය කියන ඇඩ්‍රස් එකට තමයි යවන්න තියෙන්නේ 2022 සැප්තැම්බර් 21 වෙනිදාට කලින් ඔන්න මතක් කරා ක්ලෝසින් ඩේට් එක 2022 සැප්තැම්බර් 21 වෙනිදාට කලින් ඔන්න විස්තර ඔය රෙජිස්ටර් පෝස්ට් මම කිප ඇඩ්‍රස් එකට යවන්න ඉතින් ඇඩ්‍රස් එක වට පුළුවන් අපිට වීඩියෝ එක යන අතරේ හරි වීඩියෝ එක පෝස්ට් කරලා හරි බලා ගන්න එතන මෙතන ඔන්ලයින් කළාම ඔයාලට පැහැදිලිව සඳහන් කරලා තිනවා ඔයාගේ ඔයාට යවන්න ඕන ඇඩ්‍රස් එක සහ ක්ලෝසින් ඩේට් එක ඉතින් බලා ගන්න එකත් ඉතින් ඔයා මේ වට සුසුකම් සපුරන කෙනෙක් නම් ඔන්න පුළුවන් ආයදම් කරලා බලන්න හොඳ වකන්ට් එකක් ඉතින් සුබුරුදු පරිදි මතක් කරන ඔයා මේ විදිහට වකන්සිස් ගැන උනන්දු වෙන කෙනෙක් නම් මතක් කරලා අපේ channel එක subscribe කරලා තියාගන්න ගොඩක් වකන්සිස් දැනට මම දාලා තිනවා ඉතින් ගිහින් බලන්න ඔයාට මොනවාද මොන මොන වගේ දේවල් වලටද apply කරන්න පුළුවන් කියලා ඒ වගේම ඉගෙන ගන්න නම් ගිලා මල්ලිලාට සාමාන්‍ය විදිහට මම අද මතක් කරනවා ඒ වගේම ඉගෙනගෙන ඔයා ඉගෙන ගත්ත මන්දි ඒ වගේම හිතනවා නම් ඔයාගේ ලෙවල් ඕ ලෙවල් රිසර්ස් ඒ ලෙවල් රිසර්ස් මන්දි කියලා ඒගොල්ලුනත් මේවා බලන්න නැතු වෙන්න එපා බලන්න මොකද ඔයාටත් යන්න කොහොම හරි පාරක් ලැබෙයි සමහර දැන් වට මේ වගේ ජොබ්ස් වලත් වෙන සමහර ඒවට එච්චර ලොකු ක්වොලිෆිකේෂන්ස් இல்லන්නේ නැහැ ඒ වුණාට ඔයාගේ ඕ ලෙවල් එච්චරම හොඳ නැති වුණත් තව මොන හරි දෙයකින් වට ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා ඉතින් මම හිතනවා ඒක වට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා ඒ නිසා මතක් කරේ හරි එහෙනම් thank you අද තු වීඩියෝ එකත් එක්ක ඉතලා හිටියට හැමෝටම good luck කියලා ප්‍රාර්ථනා කරනවා